1815 බ්‍රිතාන්‍ය පාලනයට යටත් වුණු ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් බේරගන්න අපේ මුතුන් මිත්තන් ජීවිතය පරදුවට තියලා ගොඩාක් කැපකිරීම් කළා. බ්‍රිතාන්‍ය රජයේ පාලනයට විරුද්ධව කැරලිත් ගැහුවා. ඒ නිසා අපේ රටේ විරුවන්ට හිරේ ඉන්නත් සිද්ධ වුණා. ඒ වගේම සමහර විරුවන්ගේ ජීවිත පවා අහිමි වුණා. අවුරුදු 133ක් ඉංග්‍රීසි පාලනය යටතේ හිටපු අපිට නිදහස් රටක් නිදහස් ජාතියක් විදියට ජීවත් වෙන්න ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. අපි ඒ දිනය තමයි නිදහස් දිනය විදියට සමරන්නේ. 1948 ඉඳලා මේ දක්වාම හැම අවුරුද්දෙම පෙබරවාරි 4 වෙනිදා උත්සවශ්‍රීයෙන් අපි නිදහස සමරන අතර විවිධ සංස්කෘතික අංගවලින් සමන්විත නිදහස් උත්සවයක් රජය මගින් පවත්වනවා. එදාට අපි හැම ගෙදරකම අභිමානයෙන් අපේ ජාතික කොඩිය ඔසවනවා. පුංචි ඔයාලා තවම සුජය නිවුස් පේපර් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහල තියෙන රතුපාට subscribe button එක click කරන්නකෝ. 48 නිදහස ලැබුණු දවසේ ඉඳලා මේ දක්වාම අපේ රටේ සිදු වුණු විශේෂ සිදුවීම් කිහිපයක් අපි දැන් බලමු. අංක 1. 1948 පළමු නිදහස් සැමරුම මෙරට පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් සහ පළමු අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. අංක 2. 1949 දෙවන නිදහස් උත්සවයේදී අපේ රටේ ජාතික ගීය වන නමෝ නමෝ මාතා ගීතය ගායනා කළා. නමුත් මෙම ජාතික ගීය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 1952 මාර්තු 12 වෙනිදා. අංක 3. දෙමළ සහ මුස්ලිම් ඇතුළු සෙසු ජාතීන් සඳහා කොළ සහ තැඹිලි පැහැති වර්ණ තීරු දෙකක් එක් කරමින් නැවත ප්‍රතිනිර්මාණය කළ අපේ රටේ ජාතික කොඩිය 1952 පෙබරවාරි 4 වෙනිදා පැවති නිදහස් උත්සවයේදී එසෙව්වා. අංක 4. අපේ රටේ වගේම මුළු ලෝකයේම ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් 1961 නිදහස් උත්සවය සැමරුවා. අංක 5. 1978 පෙබරවාරි 4 වෙනිදා පැවති නිදහස් උත්සවයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා අපේ රටේ පළමු විදායක ජනාධිපතිවරයා විදියට දියුරුම් දුන්නා. අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් අපට ලබා දුන් උත්තරීතර නිදහස අපි පණමෙන් රැක ගන්න ඕනේ. 2023 පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන 75 වෙනි නිදහස් දිනය අපි හැමෝම අභිමානයෙන් සමරමු. ලබන සතියේ අපි අලුත් වීඩියෝවකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.